හිතවත් සෞර්ධයනය අද අපි කතා කරන්න යන්න කාර්ය බවුල පුද්ගලයන් සඳහා මුදල් වංචා. මුදල් වංචා කරන්න නෙමේ. නමුත් ඒවට ලක්වීමෙන් වැලකීම පින්ස අපි කරන මේ වීඩියෝ සීරිස් එකේ දෙවැනි වීඩියෝ. ඒක තමයි අද අපි කතා කරන්නේ ෆිෂින් ඇටැක්. එහෙම නැත්නම් ෆිෂින් වංචාව කියන කාරණාව ගැන. ඉතාම සුලභ වංචාවක්, බොහෝ දෙනෙක් අහුවෙන වංචාවක් මේක. අපි කියනවා මේක කන්ෆිඩන්ස් ට්‍රික් එකක්. එහෙම නැත්නම් මිනිස්සුන්ගේ විශ්වාසය භාවිතා කරලා මුදල් කඩා ගැනීමේ කූට ක්‍රමවේදයක්. ඉතින් අපි මේක දැනුවත් වෙන්න ඕනේ. ඉතින් මේ ටීවී අපි මේ වීඩියෝ සීරීස් එක ඇතුළේ අපි විවිධ මේ වංචා ක්‍රම ගැන කතා කරා. මොකද මේක වසංගතයක් වගේ ලංකාවේ මේ දවස්වල පැතිරලා යනවා. අපි මුලින් කතා කරා ඇඩ්වාන්ස් ෆීස් ස්කෑම්, එහෙම නැත්නම් අත්තිකාරම් මුදල් වංචාව. අද අපි කතා කරනවා විශේෂයෙන්ම මේ තියෙන ෆිෂින් වංචාව ගැන. ඊට පස්සේ ෆොන්සි ස්කීම්, එහෙම නැත්නම් ෆොන්සි ස්කෑම් එක ගැන අපි කතා කරනවා. ඊට පස්සේ අපි කතා කරනවා පිරමිඩ් ස්කෑම් එක, අවසානයෙන් අපි ට්‍රේඩින් ස්කෑම් එක. මේ ස්කෑම් පහ ඉතාම වැදගත්, දැනගන්න ඕනේ. මොකද කවදාහරි මේක අනිවාර්යම ජීවිතය ඇතුළේ ඔබට මේ පහෙන් එකකට මිනිස්සු ඔබව කතා කරගන්න උත්සාහ කරයි, පොළඹව ගන්න උත්සාහ කරයි. ඉතින් ඒ වගේම වැදගත් දෙයක් මේකට සමාන ස්කෑම් එකට ඔබ හරියම නැත්නම් ඔබ මේ ඔබ අඳුරන කෙනෙක් හම්බුනා නම් ඒ උදාහරණ සහිතව පල්ලෙයා ලියන්න. බොහෝ දෙනෙක් මේක බලනවා දහස් ගණනක්. ඒ අයගේ වැදගත් වීම, ඒ අයගේ දැනුවත් වීම සඳහා. ඉතින් මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු. මම නිතරම හිතන දෙයක් තමයි ගණිතය, විද්‍යාව, දර්ශනවාදී මේ සංකල්පයන්ගේ පැතිරියම අතිශය වැදගත් අපිට රටක් විදිහට ඉස්සරහට යන්න අද මේ මුදල් වංචාකරුවන්ගෙන් වේරීම සඳහා. ඉතින් මම හිතනවා ඔබ මේ වීඩියෝ එක සමග එකතු වෙවි කියලා. ඔන්න සෞර්ධයේ දෙවෙනි ස්කෑම් එක කියලා දෙන්නම්. මේකත් හරි සුළු එකක්. මිනිස්සු ගොඩාක් අහුවෙන එකක්. මේකට අපි කියන ෆිෂින් ඇටැක් කියලා. මේක මන්ද සිංහල නම නම් මොකද්ද කියන්නේ? මේකත් කන්ෆිඩන්ස් ට්‍රික් එකක්. මිනිස්සුන්ගේ විශ්වාසය භාවිතා කරලා තමයි මේ ස්කෑම් එක කරන්නේ. ඉතාම ප්‍රසිද්ධයි මේක. මුල් කාලේ මම රැකියාව පටන් ගත්ත කාලේ බොහොම සුලභව මේක තිබුණා. මේක ගොඩක් වෙලාට වෙන්නේ මෙන්න මෙහෙමයි. මේ ඔබ කවදාවත් දැකලා නැති, අඳුනන්නේ නැති කෙනෙක් ඔබට සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. ආ දැන් මේක ගොඩක් මේල් වල එහෙම නම් ඊමේල් පද්ධති පාද කරලා මුලින් මේක පටන් ගත්තේ එක්කෝ නයිජීරියා රටේ කුමාරයෙක්, නයිජීරියන් ප්‍රින්ස් කෙනෙක්. එහෙම නැත්නම් මොකක් හරි අප්‍රිකානු රටක බැංකු මැනේජර් කෙනෙක්. එහෙම නැත්නම් මොකක් හරි හිතන්න සරණාගත, සිවිල් යුද්ධයකට මැදි වෙච්ච සරණාගත. අපි දන්නේ නැති රටක මිනිස්සෙක් මේල් එකක් දිහා ලියනවා. මට ලොකු මේ මුදලක් තියෙනවා, මට මේ මුදල මේ පිළිබඳ යම්කිසි කටයුත්තක්, මේක මොකක් හරි වැඩිපුර දන්නේ නැති රටකට මේක දාගන්න ඕනේ. ඉතින් ඒ සඳහා උදව් කරන්න දැන් මේ ටයිප් එකේ ෆිෂින් ඇටැක් දැන් බොහොම අඩුයි. හැබැයි දැන් තියෙන ටයිප් එක තමයි හරිම සුවිශේෂයක, ඉතාම ස්මාර්ට් ටයිප් එකක්. මේකෙදි කරන්නේ ඔබව ඊමේල් උත් නෙමෙයි ගොඩක් වෙලාට, එහෙම නැත්නම් මැසේජස්, එහෙම නැත්නම් ෆේස්බුක් කරා හරි, එහෙම නැත්නම් මේ නැත්නම් වට්ස්ඇප් කරා හරි ඔබව සම්බන්ධ කරගන්න. දැන් ඔබ තරුණයෙක් නම් යුවතියක්. මේ යුවතිය ගොඩක් වෙලාවට ලංකාවේ, මේක මම ජෙනරලි කියන්නේ, මේක තේරුම් ගන්න, මේක විවිධ වර්ෂන්ස් වෙන්න පුළුවන්. ලංකාවේ ඉඳලා ඉතින් පොඩි කාලෙම පිට රටකට විකුණපු යුවතියක්. නැවත ලංකාවට ඒම සඳහා මේ යුවතිය කැමැත්තක් තියෙනවා. කොහොම හරි කවුරු හරි ඔයාත් අඳුරන්නේ නැති ඔයාගේ යාළුවෙක්ගෙන් තමයි නම්බර් එක හොයාගෙන තියෙන්නේ. මොකක් හරි කතාවක් තියෙනවා. ඉතින් මේ සාමාන්‍ය කතාව තමයි මේ යුවතිය එක්ක ඩිවෝස් වෙලා, එහෙම නැත්නම් දැන් ඒ පරණ ප්‍රේමයකින් හිත බිඳිලා හරි ඔය මොකක් හරි ප්‍රේම කතාවක් කොයි හරි ගෑවිලා තියෙනවා, ආදර කතාවක්. දෙවනියට මේ යුවතියට සල්ලි තියෙනවා. යුවතිය දැන් මේක මේ දැන් ගෑනු කෙනෙක් නා, අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. හරි සාමාන්‍යයෙන් අරක තමයි ඉතින් අපි පිරිමි පාර්ශ්වය එකට අවුල වැඩි. ඉතින් ඒක ඉඳන් එහෙම වෙනවා. ඒ වගේම මේ යුවතියට මේ එයාට කවුරයාගේ තනිකම සඳහා කවුරු හරි කතා කර කර ඉන්න අවශ්‍ය කෙනෙක් වගේ පොඩි පෙනුමක් තියෙනවා. ඉතින් අපිට ඉතින් ඔය වගේ අදහසක් ඇතුව තමයි මේ අලුත් ජීවිතයට ආරම්භයක් ගන්න වගේ අදහස ඔන්න ඕන තමයි සාමාන්‍ය ඔය වටේ කතන්දරය තියෙන. ඉතින් මේ යුවතිය මොකද කොහොම හරි ඔබට කතා කරනවා. ඉතින් ඔබත් දන්නේ නැහැනේ සමහරලාට කමල් මොකද කරන්නේ. කමල්නේ අපේ කතානායකය කමල්. ඉතින් යුවතියක් මේ හරි අසරණ කෙනෙක්, උදව් කරන්න ඕනේ කියලා පොඩ්ඩක් කතා බහක් පටන් ගන්නවා. ඉතින් බොහොම පොඩි කාලෙකදී මේ දෙන්න අතර වැඩිදුර කතා බහක් ඇති වෙලා පොඩ්ඩ විශ්වාසය ඇති වෙනවා. හැබැයි ඉතින් යුවතිය කියන්නේ සල්ලි දෙන කතාවල් වල මොකක්වත් කියන්නේ නැහැ. ඉතින් මේ සම්බන්ධතාවයේ මේ පුංචි කතා බහ දිගට ගියාම
එයා කියනවා මේ මෙන්න මේ වගේ මේක බොහොම ජෙනරල් එකක්. ඒක ඉතින් මේක මේක ඇසුරෙන් තීරුම් ගන්න. එයා කියනවා මයගාව හොඳ මට හම්බෙච්ච තෑගි වගේක් තියෙනවා. මම පාවිච්චි කරන්නේ නැහැ. හොඳ මොබයිල් ෆෝන් එකක් තියෙනවා. තව iPod එකක් තියෙනවා. ලැප්ටොප් එකක් තියෙනවා. තව බඩු ටිකක් තියෙනවා. මට ඉතින් මට මම මේක පාවිච්චි කරන්නේ නැහැ. මට වෙන ඒවා තියෙනවා. මම කැමති මේක ඔයාට මම දෙන්න. මම ඔයාට මේක පැක් කරලා මං එවන්නම් ඔයාගේ රටට. මම මේ මම තව ටික කාලෙකින් මම මේ ලංකාවට එන්න ඉන්නේ. ඒතර මට ඔයා හම්බෙලා කතා කරන්නත් මට ආසයි. ඒකින්ද ඔයා මේ ඉතින් ඒකට මට ඒක නිසා මම ඔයාට මේ තෑගි ටික පොඩ්ඩක් බෙදා ගන්න කියලා හිතුවා කියලා කියන්නේ අපේ කමලුත් නිකන් දෙන දෙරි කමලුත් එතේ ගහරි අර මේ බොම ඉතින් ආහිංසක විදියට කැමති වෙනවා. හොඳයි කමන මුලින් කියන එපා ඕනේ අපි මේ මොකටද? පස්සේ ඉතින් කමලුත් කැමති වෙනවා මට්‍රික ගන්න. එතින් මොකද කරන්නේ මේ යුවතිය ලාංකික සම්භාවයක් සහිත මේ විවිධ කතා එන්න පුළුවන්. මම මේක ජෙනරල් එකක් කියන්නේ. ඉතින් එයා කියනවා හරි මම ඔන්න දැම්පුවේ කියලා මෙන්න මේ බඩු ටික මොකද කරන්නේ මෙයා පැක් එකකට දාලා gift pack එකක් හදලා ෆොටෝ එකක් පවා ගහලා එවනවා කමල්ට. මම මේ බාන මම දැන් ඔන්න පැක් කරලා තියෙන්නේ. මම දැන් හෙට මේක courier service එකට දෙනවා. ඒතර ඔයාට මේක directly ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඔයා මේ කියලා කියලා මෙන්න මම පැක් එක දැම්ම. ඔන්න මම දැන් courier එකට දැම්මා කියලා courier එකට යන ෆොටෝ එකක් උනත් දාලා එවන්න පුළුවන්. ඉතින් මේක මේ විදිහට පැක් කරලා දැන් ඊට පස්සේ message එකක් දෙනවා. ඔන්න මම අද courier කරා. තව දවස් තුනකින් ඔයාට එයි කියලා කියලා. ඉතින් අපේ කමලොත් බොහොම බලාපොරොත්තුෙන් ඉන්නවා. දවස් දෙකක් තුනක් යනවා. ඔන්න එකපාර කමලට හම්බෙන මේ එනවා කෝල් එකක්. ඒ තමයි delivery service එකේ තමයි මේ කෝල් එක එන්නේ. ඉතින් ඇවිල්ලා කමලට කියනවා මේ මෙහෙමයි මම ඔයගොල්ලන් පැකේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට ඩෙලිවර් කරන්න වාගේ මේ මේක මට කියන්න මේ ඊට අමතරව මේ ඔයා ඉන්න වෙලාව මට කියන්න ඊට අමතරව පුංචි දෙයක් තියෙනවා. මේක මේකේ මේ වැලියු එක රුපියල් ලක්ෂ 4,000,000ක් විතර වෙනවා. ඒක නිසා මේක ක්ලියර් කරගන්න ටැක්ස් එකක් ගෙවන්න වෙනවා. ඉතින් මේ ටැක්ස් එක ගෙවලා තමයි මේක ක්ලියර් කරගෙන ඔයාලට ඩෙලිවර් කරන්න වෙන්නේ. මේ නිකන් දෙනවා 68,342,724ක් වගේ අගය දෙනවා. ඉතින් කමල්ට කියනවා මේක ටැක්ස් එක ගෙවන්න ඕනේ. මේක ක්ලියර් කරගන්න නැත්නම් බෑ. ඉතින් තව ටික වෙලාවකින් පස්සේ අර යුවතියත් ඔබට මැසේජ් එකක් දානවා. මැසේජ් එකක් දාලා කියනවා මේ බාන්න මට දැන් මේ courier එකෙන් කතා කරා මේක ටැක්ස් එකක් ගෙවන්න තියෙනවා. මොකද කරන්නේ? ඉතින් අපේ කමල් ලක්ෂ 4,000,000ක බාඩ් රුපියල් 68,000කට ගන්න ටැක්ස් එකක් ගවන්න මොකද්ද බැරි ප්‍රශ්නේ කියලා කාගෙන් හරි සල්ලි ටිකක් අර එල්ලගෙන මොකද කරන්නේ? අර මේ ඩෙලිවරි සර්විස් එකේ එහෙම නැත්නම් කුරිය සර්විස් එකෙන් ඒගොල්ලන්ට දෙන account number එකට ගිහිල්ලා හදිසියෙ එක්වට ගිහිල්ලා දාන එක්වට ක්ලියර් කරගන්නත් ඕනේ. ගිහිල්ලා දානවා. දාලා මොකද කරන්නේ? දාලා ඉතින් බලාගෙන ඉන්නවා දවසක් විතර බාන්න එනකම්. මොකද සද්දයක් නැහැ. කෝල් කරලා බලනවා ඩිලිවරි එක්කෙනාගේ නම්බර් එක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ ආයේ ආයගේ ආදරණීය යුවතියට කතා කරලා එයාත් එයා බ්ලොක් කරලා නම්බර් එක වැඩ කරන්නේ නැහැ. නම්බර් එක රීච් කරන්නත් බෑ. එතකොට තමයි කමල්ට කරපිටර රහසක් ගියා කියලා. එයා ඉතින් සමාල්ලාට පොලිසියන්නත් පුළුවන්. මේ account number එකක් දුන්නා නේ. හැබැයි account number එක බලාගෙන යනකොට කවුරු හරි අයින්සක මිනිස්සෙක්ගේ නම්බර් එක. කවුරු හරි පාරේ යනකොට නම්බර් එක ඒක කෙනාගේ අරගෙන ඒකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරගෙන එයාටත් මොකක් හරි බොරුවක් කියලා සල්ලි ට්‍රාන්ස්ෆර් කරන එයාටත් පොඩි ගාණක් දීලා ඔයාගේ සල්ලි ටික අරගෙන ගිහිල්ලා අන්න වැටි. ඔන්න අපි කියනවා මේක ෆිෂින් ඇටැක් කියලා. මේක විවිධ ආකාර තියෙනවා. ඉතින් මේක විවිධ කතන්දර සහිතව ඔබට එන්න පුළුවන් මේ ශ්‍රී ලාංකීය සම්භාවයක් සහිත යුවතිය. ඉතින් Facebook වලින් එන්න පුළුවන්, WhatsApp වලින් එන්න පුළුවන්, messages වලින් එන්න පුළුවන්. විවිධ ආකාරයේ phishing attacks ඔබ හමු වෙන්න පුළුවන්. එන්න දෙවනි ආකාරය දැනගන්න එහෙනම් phishing attack. ඉතාම සුළුයි. දැන් ඔබ එක්කෙනෙක් පමණයි මේ ශ්‍රී ලාංකික සම්භාවයක් සහිත යුවතිය කතා කරලා තව 20ක් 30ක් මේකට කතා කරනවා. ඉතින් හැමදාම එයා හැමදාම දවසින් දෙකකින් එයා රුපියල් 50,000 60,000 ඒ වගේව එකම ෆොටෝ එක භාවිතා කරලා මේක මේ ස්කෑම් කරනවා. ඉතින් මිනිස්සු මේක පොලිසියට යන්නෙත් නෑ. ගොඩක් වෙලාවට පාඩුව දරාගෙන මොකද ඒගොල්ලෝ දන්න මිනිස්සුන්ට කියන ලැජ්ජවටපත් වෙනවනේ. මිනිස්සු එහෙමම කටපියා ගන්නවා සෞර්ධිනි දැනගන්න. දෙවැනි ආකාරයේ ඇටැක් එක හරිම සුලභ ස්කෑම් එකක්. බොහොම පරිස්සම් වෙන්න ඕනේ ස්කෑම් එකක්. නැවත කියනවා කන්ෆිඩන්ස් ට්‍රික් එකක්. විශ්වාසය භාවිතා කරලා ඔබට නොලැබුණු භාණ්ඩයක් සඳහා ඔබට මුදල් ගෙවන්න කිව්වොත්
සෞදනි එක පාරක් දෙපාරනේ මේ නොගෙවාම ඉන්න ඒක හොඳයි. දෙවන්න ඕක තමයි කතන්දරේ දෙවනි ට්‍රික්. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක සමග එකතු වුණාට. ඔගලන්ට පැහැදිලි වෙන්න ඇති කොච්චර මේ නිර්මාණශීලී විදියට මිනිස්සුන්ගේ හැඟීම් සමග වැඩ කරමින් මේ ස්කෑමර්ස්ලා මේ කටයුත්ත කරනවාද කියලා. ඉතාම පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් ඊළඟ වීඩියෝ සමග අපි මේ වීඩියෝ මාලාවේ අපි හමු වෙමු. එතකන් ඔබට බොහොම ස්තුතියි මේ වීඩියෝ එක සමග සම්බන්ධ වුණාට.